ආයුබෝවන් කියලා අදත් ආදරෙන් ඔයාව මගේ channel එකට පිළිගන්නවා. අද අඟහරුවාදා ඔයගලන් දන්නවා අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ මනෝවිද්‍යාව සහ සතුට සම්බන්ධ මාතෘකා ඔස්සේ. ඉතින් අද වීඩියෝ එකට ඇත්තටම මට මාතෘකාවට අදහස ආවේ මේ දවස්වල ගොඩක් දෙනා කතා බහ කරන ගොඩක් දෙනාගේ අවධානය යොමු වෙලා තියෙන සහ ගොඩක් දෙනාට ප්‍රශ්නයක් වෙලා තියෙන ප්‍රවීණ ගායිකා සමිතා මුදුන්කොටුව මහත්මිය සහ ඇගේ ලාබාල පෙම්වතා පිළිබඳ කතා බහ. මම මුලින්ම කියලා ඉන්නම් ඇයි මම මේක ගැන කතා කරන්න හිතුවේ කියලා. ඉතින් YouTube ක්‍රියේටර්ස්ලා විදිහට YouTube එකෙන් අපිට ඇනලිටික් රිපෝට්ස් ගොඩක් දෙනවා channel එක සම්බන්ධව. ඉතින් මේ රිපෝට්ස් වලින් එකක් තමයි අපේ ඔඩියන්ස් එක. ඒ කියන්නේ මගේ කන්ටෙන්ට් බලන කට්ටිය තව මොන වගේ වීඩියෝස්ද බලන්න කියන එක. ඉතින් මෙහෙම රිපෝට් එකක් ක්‍රියේටර්ස්ලාට දීලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ඔඩියන්ස් එක. ඒගොල්ලන්ගේ viewers ලා මොන වගේ දේවල්ද තව බලන්නේ, ඒගොල්ලන් මොනවටද කැමති කියලා දැනගෙන ඒ අනුව අලුත් වීඩියෝස් වලට අයිඩියාස් ලබා ගන්න තමයි මේ රිපෝට් එක දීලා තියෙන්නේ. කියන්න කනගාටුයි මිත්‍රවරුනි, පෙරේද ඇත්තටම මම මේ රිපෝට් එක දැක්කහම මට ලොකු දුකක් දැනුණා. මෙන්න මේ තියෙන්නේ මගේ ඔඩියන්ස් එක. ඒ කියන්නේ ඔයගොල්ලන් වැඩිපුරම බලලා තියෙන වීඩියෝස් ටික. ඉතින් ඒ හැමෝම නොයන පුළුවන්. ඒත් වැඩිපුර ප්‍රතිශතයක් විදිහට ගත්තම ගොඩක් දෙනා බලලා තියෙන්නේ මෙන්න මේ වගේ ඒවා. ඉතින් මගේ ඔඩියන්ස් එක විතරක් නෙමෙයි මේ ලංකාවේ බොහෝ දෙනාට මේ දවස්වල ලොකු ප්‍රශ්නයක් තමයි මේ දේ. ඉතින් ගොඩක් දෙනා බලනවා මේ වගේ වීඩියෝස්. ඉතින් එහෙම බොහෝ දෙනා මේක ගැන හොයද්දී, මේක ගැන වීඩියෝස් බලද්දී එහෙම තමයි මේක ට්‍රෙන්ඩින් නැත්නම් හොට් ටොපික් එකක් වෙලා තව තව වීඩියෝස් මේ පිළිබඳ හැදෙන්නේ. ලංකාවේ ඔහොම තමයි. I don't know why. ඉතින් ඇයි ළමයි මේ කියලා ඔයගලංගෙන් අහලා කමෙන්ට් ටැබ් එකේ පෝස්ට් එකක් දාන්නත් හිතලා ඊට පස්සේ මං හිතුවා එහෙම කරන්නේ නැතුව මේ ටොපික් එක අරගෙන ඒක මනෝවිද්‍යාව හා සතුට අපේ මයි මාතෘකාවට ඒක සම්බන්ධ කරගෙන ඒ ආශ්‍රිතව වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. ඉතින් අපි අද කතා කරන්න හදන්නේ මේ ලොකු වයස් පරතරයක් සහිත ආදර සම්බන්ධතා නැත්නම් ලිංගික සම්බන්ධතා පිළිබඳව. ඉතින් අපි මේ පිළිබඳ මේ සමාජීය පැත්තෙන් වගේම ස්වභාව ධර්මයට අනුකූලව, ඒ කියන්නේ ජීව විද්‍යාත්මක පැත්තෙන්, මනෝවිද්‍යාත්මක පැත්තෙන් සහ නීතිමය පැත්තෙනුත් මේකේ සුදුසුභාවය කොහොමද, මේ වගේ දෙයක් පිළිගන්න පුළුවන්ද, එහෙම නැත්නම් දෙදෙනෙක් අතර මෙහෙම සම්බන්ධතාවයකට සුදුසුයි කියලා කියන්න පුළුවන් වයස් පරතරය මොකද්ද කියන එක ගැන තමයි අද කතා කරන්න හදන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් ගොඩක් වැදගත් දේවල් දැනගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒක නිසා වීඩියෝ එක අන්තිම වෙනකන් රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ සමිතා මුදුන්කොටුව මහත්මියගේ මේ කතා බහට කලින් මේ වගේම තව ආන්දෝලනාත්මක කතා බහක් කෙරුණා. ටික කාලයකට කලින් ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහත්මයා තමන්ට වඩා ගොඩක් ලාබාල තරුණියක් සමග විවාහ වුණු අවස්ථාවේ සමාජය ගොඩක් ප්‍රිය කරන, ගොඩක් ආදරය ගෞරව කරන මේ වගේ චරිතවලට අනිත් පැත්තට හැරිලා මේ විදිහට අපහාස කරන්න පුළුවන් කොහොමද කියලා මට නම් ඇත්තටම පුදුමයි. ඒක හිතා ගන්නත් බෑ. හැබැයි අපේ සමාජය අන්න ඒ විදිහයි. ඉතින් මේකත් එක්ක මට මතක් වෙන්නේ අර සින්දුවක් තියෙන්නේ. පූජාසනයි ඔබ නිදුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබ කොමාරි ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්නේ මේ පිළිබඳ මගේ අදහස් දැනගන්න නෙවෙයිනේ. ඉතින් ඒක නිසා අපි දැන් යමු ආදරයට නැත්නම් ලිංගික සමදකම් වලට වයස බාධාවද කියන එක ගැන ඉගෙන ගන්න. මුලින්ම අපි මේක ගැන බලමු ස්වභාව ධර්මයාගේ පැත්තෙන්. ඒ කියන්නේ ජීව විද්‍යාත්මක පැත්තෙන්. ඉතින් ස්වභාව ධර්ම විසින් අපිට ලිංගික හැඟීම්, ලිංගික අවශ්‍යතාවය සහ මේ ලිංගික තෘප්තිය ලබා දීලා තියෙන්නේ අපේ වර්ගය බෝ කිරීම පිණිස ඒ කටයුත්තේ නිරත වෙන්න ඕන නිසා. ඉතින් එහෙම නැතුව නිකන් කාලබිල්ල නිදාගත්තත් එහෙම මනස වර්ගය වඳ වෙලා යන නිසා තමයි මේ හැම දිනාටම සහකරුවෙක් හෝ සහකාරියක් හොයාගෙන දරුවන් හැදීම පිණිස මේ ලිංගික කටයුතු වල යෙදෙන්න ඒ අවශ්‍යතාවයන් සහ ඒ හැඟීම් ඒ තෘප්තිය ලබා දීලා තියෙන්නේ. එතකොට මේ දේ සම්පූර්ණ කරන්න පුළුවන් දෙදෙනෙක් අතර ඇතිවන බැඳීමක් ස්වභාව ධර්මයට අනුකූලයි කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒ දෙදෙනා විරුද්ධ ලිංගිකයන් වෙන්න ඕනේ. ඒ වගේම ලිංගිකව පරිණත වයසක සිටින්න ඕනේ. ඊට අමතරව මේකට මේ දෙදෙනා අතර තියෙන වයස් පරතරය බාධාවක් නැහැ. ඒ වගේම පුරුෂයා වැඩිමල්ද ස්ත්‍රිය වැඩිමල්ද කියන එක ප්‍රශ්නකුත් නැහැ. හැබැයි මෙතනදී වයස් පරතරය අදාළ නැහැ කියලා කිව්වට අපි සති කිහිපයකට කලින් කරපු වීඩියෝ එකේ අපි කතා කරා ගැප් ගැනීමට සුදුසුම වයස මොකද්ද කියලා. ඉතින් මේ වීඩියෝ එකේ මම කිව්වා සාමාන්‍ය කාන්තාවකගේ සරුභාවය වයස වැඩි වෙනවත් එක්ක ගොඩක් ශීඝ්‍රයෙන් අඩු වෙලා යනවා පුරුෂයෙක්ට වඩා.
ඉතින් ඒක නිසා කාන්තාවක් වැඩිමහල් සම්බන්ධතාවයක මෙදෙන අතර වයස් පතර ගොඩක් වැඩි නම් ඉතින් දරුවන් සෑදීම පිණිස ඒක බාධාවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි කතා කරා කාන්තාවක් සාමාන්‍යයෙන් වයස 50 වගේ පනිනකොට මේ අත්හබභාවය තත්ත්වයට මෙනපොස් තත්ත්වයට එනකොට ඒගොල්ලන්ගේ මේ ලිංගික අවශ්‍යතාවයනොත් ඒත් එක්කම අඩු වෙලා යනවා. ඉතින් ඒක නිසා මේ වගේ ලොකු වයස් පරතරයක් තියෙන රිලේෂන්ෂිප් එකක පුරුෂයා ලාබාල මේ වගේ සම්බන්ධතාවයක පස්සට යනකොට මේ පිළිබඳ ගැටලු ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒකේ අනිත් පැත්ත ගත්තොත් ඒ කියන්නේ පුරුෂයා නම් වයසෙන් ගොඩක් වැඩි මහල් වෙන්නේ අපි කතා කරා මේ පිරිමින්ට ඇත්තටම මුළු ජීවිත කාලෙම වගේ ඒගොල්ලන්ගේ ශරීරයේ ශුක්‍රාණු නිපදවීම සිද්ධ වෙනවා. ඒ වගේම කාන්තාවන්ට වඩා වයස්ගත වෙනකන් ඒගොල්ලන්ගේ මේ ලිංගික හැඟීම් සහ ඒ හැකියාව පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් ඒක නිසා කාන්තාව ලාබාල වෙලා පිරිමියා ගොඩක් වැඩි මහල් වෙන සම්බන්ධතාවයක අර කලින් කියපු ප්‍රශ්නේ බාධාවෙන් නැති වෙන්න පුළුවන්. ඉතින් අපේ පැරණි ජන සමාජය නම් අපි මේ දේ දැකලා තියෙනවා. විශේෂයෙන්ම අපේ ආචල සීලාගේ කාලේ ඒගොල්ලන්ගේ අතර ඇත්තටම මේ වගේ ලොකු වයස් පරතර ඇතුව තමයි ඒගොල්ලන් විවාහ වෙලා තියෙන්නේ කාන්තාව ලාබාලයි. ඊට වඩා ගොඩක් වැඩිමල් පුරුෂයා. ඉතින් එතකොට දරුවන් 10ක් 12ක් වුණත් හදලා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න ඒගොල්ලන්ට සමාජයට මේකත් සාධකයක් වෙන්න ඇති. ඉතින් ඒ වුණාට අද සමාජයේ එහෙම විශාල වයස් පරතර ඇතුව විවාහන දක්නට ලැබෙනවා අඩුයි. ඒ වගේම අපි මේ කතා කරන උදාහරණ දෙකේ වගේ මේ තමන්ගේ දරුවෙක් වෙන්න පුළුවන් වයසක කෙනෙක් සමග විවාහ වෙන එක නැත්නම් එහෙම කෙනෙක් සමග මේ වගේ සම්බන්ධතාවයක් පවත්වන එක ඇත්තටම සදාචාර නැහැ. මේක සමාජයට පටහැනි කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඉතින් ඒ ගැන කතා කරන කලින් අපි මුලින්ම බලමු මෙහෙම සම්බන්ධතා පටන් ගන්න අයගේ මෙහෙම සම්බන්ධතා පවත්වන අයගේ මානසිකත්වය මොන වගේද කියලා. ඇත්තටම සමහරු කියනවා වගේ මේගොල්ලන් ඇත්තටම මේ විරූපී මානසිකත්වය තියන අයද මේගොල්ලන් මානසික රෝගීන්ද එහෙම නැත්නම් මේ මනෝවිද්‍යාවට අනුව මේ දේ පිළිගත හැකිද කියන එක අපි බලමු. ඉතින් වැඩිමහල් පිරිමි කෙනෙක්ට හෝ ගැහැණු කෙනෙක්ට නිතරම මේ ලිංගික හැඟීම් ඇති වෙන්නේ තමන්ට වඩා ගොඩාක් ලාබාල අය වෙනුවෙන් නම් ඒක ඇත්තටම සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. විශේෂයෙන්ම මේ ඒගොල්ලන් කැමැත්ත පළ කරන්නේ තාම ලිංගිකව පරිණත වෙච්ච නැති කුඩා දරුවන් වෙනුවෙන් නම් ඒක ඇත්තටම මානසික රෝගී තත්ත්වයක්. සාමාන්‍ය වයස අවුරුදු 13ක්වත් සම්පූර්ණ වෙලා මේ ශාරීරිකව පරිණත වෙලා නැති කියන්නේ ලිංගිකව පරිණත වෙලා නැති කුඩා දරුවෙක් දිහා බලලා එහෙම ලිංගික හැඟීම් ඇති වෙනවා නම් ඒ තත්ත්වය හඳුන්වන්නේ ෆිඩෝෆීලියා කියලා. ඒක ඇත්තටම රෝගී තත්ත්වයක්. ඉතින් මෙහෙම පුද්ගලයන් ගැහැණු වෙන්නත් පුළුවන් පිරිමි වෙන්නත් පුළුවන් ඒගොල්ලන්ව හඳුන්වනවා ෆිඩෝෆීල් කියලා. බොහෝ විට මේ ළමා අපෝයෝජනන් එහෙම කරන්නට පෙළඹෙන්නේ මේ වගේ විකෘති මානසිකත්වයකින් පීඩා විඳින මෙන්න මේ වගේ පුද්ගලයන්. ඉතින් මේ දේ ඇත්තටම ස්වභාව දහමට පටහැනි වගේම අපේ රටේ පමණක් නෙමෙයි ලෝකයේ ඕනම රටක මේ දේ නීති විරෝධී. ඉතින් හැබැයි මෙතනදී තේරුම් ගන්න ඕන වැදගත් කාරණාවක් තමයි අපි මේ කතා කරන්නේ මෙතනදී වැදගත් වෙන්නේ ඒ දෙතන අතර තියෙන වයස් පරතරය නෙමෙයි මේ ලාබාල පුද්ගලයා ඇත්ත වයස පිළිබඳවයි. ඉතින් ඒ කියන්නේ අපි හිතමු වයස අවුරුදු 10ක කුඩා දැරියක් පිළිබඳ මෙහෙම හැඟීම් ඇති කරගන්නවා කියලා වයස අවුරුදු 20ක තරුණෙක්. එතනදී ඒගොල්ලන්ගේ වයස් පරතරය අවුරුදු 10ක් විතරයි. ඒ වුණාට ඒ කෙනා ෆිඩෝෆිල් කෙනෙක් වෙන්න පුළුවන්. මොකද ඒ දැරිය ලිංගිකව පරිණත කෙනෙක් නෙවෙන නිසා. හැබැයි අප ගම වයස අවුරුදු 20ක තරුණියක් කෙරෙහි වයස අවුරුදු 30ක හෝ 35ක 40ක හෝ ඊට වඩා වැඩි කෙනෙක් වුණත් මේ විදිහ හැඟීම් ඇති කරගන්න එක මේ ගැනට අයිති වෙන්නේ නැහැ. මොකද එතනදී ඒ ගෑනු ළමයාත් ලිංගිකව පරිණත බාල වයස්කාර නොවන වැඩිහිටි කෙනෙක් විදිහට සලකන්න පුළුවන් කෙනෙක්. ඉතින් ඒ වගේ දෙන්නෙක්ට මෙහෙම සම්බන්ධතාවය පවත්වාගෙන යන්න මනෝවිද්‍යාත්මක පැත්තෙන් හෝ නීතිමය පැත්තෙන් කිසිම බාධාවක් නැහැ. ඉතින් අපි දැන් බලමු ඕකෙම අනිත් පැත්ත. ඒ කියන්නේ ලාබාල පුද්ගලයෙක්ගේ පැත්තෙන් මෙහෙම වැඩිමහල් කෙනෙක් පිළිබඳ මේ විදිහ හැඟීම් ඇති කරගන්න එක සාමාන්‍යයිද? ඉතින් එතනදීත් කෙනෙක්ට නිතරම කැමැත්ත ඇති වෙන්නේ තමන්ට වඩා ගොඩක් වයසින් වැඩිමහල් පුද්ගලින්ට නම්. ඒ වගේම ඒගොල්ලන් සාමාන්‍යයෙන් ප්‍රිය කරන්නේ මේ වයස්ගත වුණු කෙනෙක්ගේ ස්වරූපයට නම් ඒකත් ඇත්තටම සාමාන්‍ය දෙයක් නෙවෙයි. මේකට කියන්නේ ග්‍රොන්ටොෆීලියා කියලා. හැබැයි මනෝවිද්‍යාව පැත්තෙන් ෆීඩෝෆීලියා වගේ ග්‍රොන්ටොෆීලියාව රෝගී තත්ත්වයක් ලෙස හැඳින්වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මානසික රෝග විනිශ්චය වෙනුවෙන් ලෝක පුරාම භාවිත කරන අත්පොතක් තියෙනවා DMS කියලා. ඉතින් ග්‍රොන්ටොෆීලියාව ඒ පොතේ සඳහන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ප්‍රතිකාර කළ යුතු මානසික රෝගී තත්ත්වයක් ලෙස මේ දේ හඳුනාගෙන ඉන්නේ නැහැ.
ඒ වගේම මෙතනදී ආදරය ගෞරවය සහ ලිංගික හැඟීම් කියන එක වෙන්වෙන් කරලා අඳුර ගන්න ඕනේ. මොකද බොහෝ විට අපි දැකලා තියෙනවා සාමාන්‍යයෙන් අපි හිතමු ශිෂ්‍යෙක්ට වැඩිමහල් ගුරුවරයෙක් පිළිබඳ ඒ වගේ වැඩිමහල් තමන් ගෞරවය කරන කෙනෙක් පිළිබඳ මේ ගෞරවයෙන් මුසුවෙච්ච ආදරයක් වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒක මේ தත්ත්වය කියලා හඳුනගන්න බෑ. ඉතින් ඒ වගේම මේක මේ විදිහට අසාමාන්‍ය தත්ත්වයක් ලෙස හඳුනගන්න පුළුවන් වෙන්නේ මේක මේ කෙනෙක් පිළිබඳ එකපාරක් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි හැබැයි නිරන්තරයෙන්ම ඒ කෙනාට නිතරම මේ වගේ හැඟීම් පහළ වෙන්නේ නිතරම ඒ කෙනා ආකර්ෂණය වෙන්නේ එහෙම වැඩිමහල් පුද්ගලින්ට නම් එතනදී තමයි මේක ප්‍රශ්නයක් ලෙස සැලකෙන්නේ. ඉතින් දැන් තේරෙනවානේ. එහෙමනම් අපි ගත්ත උදාහරණ දෙකම ඇත්තටම මේ අනුව හිතුවහම සබහාදම්යට පටහැනිත් නැහැ නීතියට පටහැනිත් නැහැ මනෝවිද්‍යාවට පටහැනිත් නැහැ. එතකොට මෙතන තියෙන ප්‍රශ්නය ඇත්තටම මිනිස්සු විසින් මේ හදාගත්ත ප්‍රශ්නයක් මේ සමාජය විසින් මේක ප්‍රතික්ෂේප කරන නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්. ඉතින් මේකට ඕගොල්ලන් එකතු වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ වුණාට මට හිතෙන දේ නම් ඒක ඒ අයගේ ජීවිතේ ඒක ඒගොල්ලන්ගේ තීරණේ. ඉතින් ඒගොල්ලන්ට හොඳ නම් අපිට මොකද? නැද්ද? ඉතින් මේක මේ තරමටම ලොකු කතාබහක් වෙලා තියෙන්නේ මිනිස්සු විසින්ම ඒකට ලබා දීලා තියෙන තැන නිසා. ඒ කියන්නේ මේක හොඳ නෑ කියලා මේක ගැන කතා කරන්න තමයි තව තව අයගේ අවධානය මේ සඳහා යොමු වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ ඔයාලා මේ වගේ වීඩියෝස් බලන්න බලන්න ඒ වගේ වීඩියෝස් හදන කට්ටියට ඒ වෙනුවෙන් සල්ලි හම්බෙනවා. ඉතින් එතකොට තව තවත් මේ වගේ වැදගම්මකට නැති කුණු රසයේ තියෙන දේවල් හදන්න ඕගොල්ලන් එයාලව ධෛර්යමත් කරනවා. ඉතින් දැන් හිතන්න එපා මමත් මේ වීඩියෝස් හදන්නේ සල්ලි හොයන්න කියලා. මගේ channel එක චූටි channel එකක් නේ. ඉතින් මට මේ videos වලට හැම සල්ලි හම්බෙන්නේ නැහැ. ඒ වගේම මම මේ channel එක පටන් ගත්තේ මුදල් ලිපීමේ අරමුණින් නෙමෙයි. මොකද මායි මගේ husband එකතු වෙලා ව්‍යාපාර දෙකක් කරගෙන යනවා. ඉතින් මේක ඇත්තටම මම පටන් ගත්තේ මගේ දැනුම, මගේ අත්දැකීම් සහ මගේ හැකියාවක් තියනවා නම් ඒ දේවල් වලින් ප්‍රයෝජනයක් අරගෙන ඒකෙන් අනිත් අයට ප්‍රයෝජනයක් ලබා දීමේ බලාපොරොත්තුවේ. ඉතින් ඒ වුණාට දුක කියන්නේ මේ වගේ වැදගත් දෙයක් කරන්න හදන channel වලට හම්බෙන තැනට වඩා අර වගේ කුණු රසය බෙදා හරින channel වලට හම්බෙන තැන ලොකුයි. ඉතින් එහෙම වෙන්න ඕගොල්ලනුත් දායකත්වය ලබා දෙනවද කියන එක පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් ඕගොල්ලන් මේ වගේ දේවල් නැරඹීමෙන් මේ වගේ දේවල් ගැන කතා බහ කිරීමෙන් ඊට අදාළ ඒ පුද්ගලයන් තව තවත් ජනප්‍රිය වෙනවා. ඒ වගේම මේ වගේ වැදගම්මයකට නැති දේවල් හදන මේ මාධ්‍ය ආයතන තව තවත් පෝසත් වෙනවා. ඉතින් එතකොට ඒගොල්ලන් නම් දිනුම් අන්තිමට පරිදිලා තියෙන්නේ අපිමයි. හිතන්නකෝ ඔයා ඔයාගේ වටිනා කාලය මේ වෙනුවෙන් වැය කරනවා. ඒ වගේම ඔයාගේ මුදල් මොකද ඩේටා කියන්නේ මුදල්නේ. ඔයාගේ මුදල් වැය කරනවා. ඒ වගේම මේ දේවල් ගැන හිතමින් මේවා ගැන කතා බහ කරමින් මේ නෙගටිව් එනර්ජි ඔයාගේ මනසට දාගන්නවා. ඔයාගේ මනස ඒන් කිලිට වෙනවා. ඉතින් ඒක නිසා තමයි සාර්ථකව සහ සතුටින් ජීවත් වෙන පුද්ගලින් මේ විදිහට අනු හොය හොය වද වෙන්නේ නැත්තේ. ඉතින් ඒක නිසා මම ඕගලන්ටත් මතක් කරලා සිටින්නේ මේ වගේ දේවල් වලට ඕගොල්ලන්ගේ කාලය මුදල් වැය කරන්නේ නැතුව ඔයාගේ ජීවිතයට වැදගත් වෙන දෙයක් සහ ඔයාගේ අරමුණු ළඟා කර ගැනීමට ඔයාට ಉಪಯೋಗී වෙන දේවල් වෙනුවෙන් ඔයාගේ අවධානය යොමු කරන්න ඒ දේවල් වෙනුවෙන් ඔයාගේ කාලය සහ ධනය වැය කරන්න. ඉතින් මීට පස්සේ නම් මට අර report එකේ මේ වගේ දේවල් දැක ගන්න තියන් නැති වෙන්න ඕගොල්ලන් වග බලා ගනී කියලා මං හිතනවා. ඉතින් මේ වගේ වැදගත් දේවල් ඕගොල්ලන්ගේ ජීවිතයට එකතු කරගන්න දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ දේවල් තවත් අයට දැනගන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. එහෙමනම් අපි තවත් දවසක හමු වෙමු වැදගත් වීඩියෝ එකකින්. එතකන් සතුටින් ඉන්න. බයි.